Hai, Bon Putih. Ayo bang, sir. Ah, සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පුතේ පන්තියට එන්න පුළුවන් දෙසැම්බර් මාසෙකින් තමයි මම මේ ගිය සතියේ ඉතිසල සතියේ දෙකේම ජනවාරි මේ නොවැම්බර් මාසෙත් ඔයාලට දැම්මා. අද දෙසැම්බර් මාසෙන් විතරක් ඇඩ් වෙන්න පුළුවන්. ඒක නිසා මමත් කරන දෙයක් නෙමෙයි මේක මට අහෙන් තමයි දාලිබුවේ. හරි, දැන් මෙහෙමයි, අපි අද පටන් ගන්නවා පුතේ. තුන්වෙනි වාරේ තව පාඩම් දෙකයි තියෙන්නේ, නත්තල් උත්සවයයි සිංහල සැරසිලි මෝස්තරයි. ඊට පස්සේ අපි පටන් ගන්නේ හත්වන ශ්‍රේණියේ වැඩ තමයි අපි පටන් ගන්නේ. එතකොට දැන් කොහොමද පුතේ, ලකුණු විභාගෙම තියලා ලකුණු දුන්න දරුවෝ ඉන්නවද? මට නොකියපු කවුරු හරි ඉන්නවද? හරි, එහෙම ඉන්නවා නම් මට දැනුම් දෙන්න ඕන. දැනට කිසිම දරුවෙකුට ලකුණු 90ට වැඩිය අඩු වෙන්නේ නැහැ. 89 80 80ට වැඩිය අඩුවෙන් කාටවත්ම නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා 80ත් 90ත් අතර, අනිත් සියලුම දරුවෝ 90න් ඉහළ ඉන්නේ ඔක්කොම. ඉතින් මට ගොඩක් සතුටුයි. මම ගොඩක් දුර ඉඳන් ඔයාලට මේ පන්තිය කරන්නේ. නමුත් මගේ දරුවෝ ඉස්සරහට ගිහිල්ලා ලකුණු අරගෙන හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. හරි, දැන් එතකොට අපේ අලුත් 6 ශ්‍රේණිය පටන් ගන්නවා පුතේ. ඔන්ලයින් පන්තිය ලබන සතියෙම ශිෂ්‍යත් ඉවර වෙච්ච වහාම අද ශිෂ්‍යත් ඉවරයි. සුබපතනෝයේ දරුවන්ට හොඳින් විභාගය සමත් වෙන්න කියලා ඔයාලගේ නංගිල මල්ලිලත් ලියනවා ඇති. ඊළඟට අලුත් 6, දැන් ඔයාලා 7ට යනකොට අලුත් 6 පටන් ගන්නවා පුතේ. සෙනසුරාදා හවස 6:30ට, සෙනසුරාදා හවස 6:30ට පටන් ගන්නවා අලුත් 6. ඒ කියන්නේ අලුතෙන් පටන් ගන්න 6 පන්තිය. කවුරු හරි ඉන්නවා නම් ඔයාලගේ නෑදෑයෝ හිත මිත්‍රාදීන් දැනුම් දෙන්න, මයි ටීචර් සරහා ඇවිල්ලා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ චිත්‍රපොත් එහෙම පෙන්වන්න වැඩ කරපුවා. රයිට්. ඊළඟ තව දෙයක් කියන්න ඕන පුතේ. වසරේ දෙවැන්තම ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනය යන සූදානම්. මම හැම පන්තියකම මගේ ෆිසිකල් පන්තිවලත් මම මේ වෙනකොට ඒ අවුරුද්ද කරපු වැඩ චිත්‍ර ප්‍රදර්ශනයක් විදිහට දරුවන්ට ඉදිරිපත් කරලා තියෙනවා. පහුගිය දවස්වලත් එකක් තිබුණා. නමුත් දැන් ඔබට ඒක කරන්න බෑ, සජීවී වේ විදිහට කරන්න බැරි නිසා මම ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න තීරණය කරා. ඔයාලා ඇඳපු සියලුම චිත්‍ර සහ ඔයාලගේ චිත්‍රත් එක ෆොටෝ එක නෙමෙයි ඕන, වෙනම ෆොටෝ එකක්. ඔයාලගේ ඒ කියන්නේ භාගයක්, ඇඟෙන් භාගයක්, අර සාමාන්‍යයෙන් ඐඩෙන්ටි කාඩ් වලට ගහන්නේ අන්න ඒ වගේ ලස්සන ෆොටෝ එකක් එක්ක. රයිට්, ලස්සන ෆොටෝ එකක් එක්ක මට ඔයාලා ඇඳපු චිත්‍ර සියල්ල හොඳ මේවට කෙවන්න. හැම එකක් මෙවන්න ඕනේ නෑ පුතේ, ඇඳපු හැම එකම ඕනේ නෑ. ලස්සන චිත්‍ර ඔයාලා දැන් ලස්සනයි කියලා හිතන චිත්‍ර, හැබැයි ලස්සනට ෆොටෝ එකක් ගහන්න. ඒ කියන්නේ හරියට දැන් සමහර ඒවා තියෙනවා, මම අර ඉදත් කිව්වේ නේද, ඇඳ උඩ තියලා ෆොටෝ එක ගහනවා, මුළු ඇඳේ කොට්ටයි ඔක්කොම වැදිලා. එහෙම නෙමෙයි. රයිට්, ඊළඟට ටයිල් එක උඩ තියලා ෆොටෝ එක ගහනවා, එතන තේ කෝප්ප හිටන් වැදිලා. එහෙම නෙමෙයි ඕන. ලස්සන ෆොටෝ එකක් ගහලා ඒක අනවශ්‍ය ඒවා ඩ්‍රොප් කරලා ලස්සනට ෆොටෝ එකක් අරගෙන ඒ චිත්‍රවල පින්තූර ටික මට එවන්න. මම ඉතා ඉක්මනින් ඔයාලට තීරණය කරනවා, සූදානම් කරනවා, ඔයාලගේ හැම ගෲප් එකකටම දානවා, ඔන්ලයින් එකටත් දානවා. ඔයාලගේ චිත්‍ර ප්‍රදර්ශනී හැමෝටම බලන්න පුළුවන් විදිහට මේ වෙබ් එකටත් දානවා. එතකොට ඕනම කෙනෙකුට අපේ ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනී බලන්න පුළුවන්. එතකොට එහෙමනම් සියලුම දෙනා ඒකට ඉතා ඉක්මනින්, දැන්ට ළමයි දෙන්නෙක් වගේ තමයි මට චිත්‍රවල තිබුණේ, අනිත් අයත් ඉතා ඉක්මනින් මට ඒ ටික එවන්න විභාගෙම හිමිතරි වරුණාම. හරි, අපි අද පට ඔය දෙක ඔය කාරණා දෙක තමයි පුතාලට විශේෂයෙන් කියන්න තියෙන්නේ. අද නත්තල් උත්සවය පටන් ගන්නවා. PDF එක ගන්න පුතේ නත්තල් උත්සවයේ. එහෙම නැති දරුවන් මොනවාද මේකෙන් ඕනම් පොඩ්ඩක් බලා ගන්නත් පුළුවන්, නෝට් එක ලියන්න තියෙනවද? ඊළඟට අද අඳිනවා පුතේ කිකිලි සහ පැටවුන්. රයිට්, ඔයාලගේ වත්තේ ඉන්න ලස්සන සතෙක් කුකුල්ලු නේද ඉන්නව, ඔයාලා දැකලා ඇති, ඔයාලගේ වත්තේත් ඇති, නැත්නම් අල්ලපු වතු වලත් ඇති. කිකිලියෝ නේ පැටවුත් එක ලස්සනට ඇවිදිනවා. අපි ඒක අද අඳින්න යන්නේ. හරි, එහෙනම් ඔන්න ඔය වැඩ දෙක තමයි අද කරන්න හිතන් ඉන්නේ. රයිට්, නත්තල් උත්සවය ගැන සාකච්ඡා කරන්න. හරි, ළමයි ඇවිල්ලා ඉන්නේ, අපි කතා කරනවා නත්තල් උත්සවය. මේ නත්තල් උත්සවය අපිට මේ මාසෙ ඉතාම වැදගත්. මේ දෙසැම්බර් මාසේ සීතල මාසෙ නේද නත්තල් උත්සවය අපිට ඉතාමත්ම වැදගත්. අපි දන්නවා ලෝකේ පුරා විසිරී සිටින, අපි ලෝකේ මුළු ලෝකේ පුරාම විහිදිලා ඉන්න ක්‍රිස්තියානි බැතිමතුන් සෑම වසරකම පුතේ දෙසැම්බර් 25 වන දින ජේසු බිරිඳාගේ උපන් දිනය නත්තල් උත්සවය විදිහට සමරනවා. ඒ කියන්නේ පුතේ ජේසුස් වහන්සේගේ උපත 24 වෙනිදා 12න් පස්සේ, එහෙම නැත්නම් 25 වෙනිදා මධ්‍යම රාත්‍රියේ
උදාවීමක් මධ්‍යම රාත්‍රිය පහන්වීමක් සමග 24 වෙනිදා මේ ජේසු බිරිඳාගේ උපන් අවස්ථාව සිහි කරමින් ලෝකයේ පුරා සිටින ක්‍රිස්තියානි ජනතාව මේ නත්තල් උත්සවය සමරනවා. දැන් පුතාලාගේ ගෙවල් කිට්ටුවක් මේ නත්තල් මේ ක්‍රිස්තියානි අය ඇති. එයාලා මේ වෙනකොට බලන්න දැන් කොළඹ එහෙම මම ඊයේ පෙරේද ගියා රාත්‍රිය දැන් හරිම ලස්සනයි කොළඹ. කියන්නේ බල්බල් දාලා නත්තල් ගස් හැම තැනම හදලා හැම කඩේකම නත්තල් ගස් හදලා කුට්සිටියට ගියත් ඒගොල්ලෝ ඉන්නේ නත්තල් 100 වගේ නේද? කුට්සිටියෝ ඉන්න අය ඉන්නේ නත්තල් 100 වගේ. දැකලා තියෙන තොප්පියක් එහෙම දාගෙන එහෙම තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ එයාලා දැන් මේ නත්තලට සූදානම් වෙනවා. හරි. එතකොට ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ පුරාම මේ ජේසු බිරිඳාගේ උපත නත්තල් දිනය කියලා සමරනවා. එනම් විභාගෙට ඇහුවොත් නත්තල් උත්සවය නමින් හඳුන්වන්නේ කුමක්ද කියලා ආන ජේසු බිරිඳාගේ උපන උපත සමරන දිනය විදිහට අපි හඳුන්වනවා. දෙසැම්බර් මාසේ 24 වෙනිදා පුතේ. දෙසැම්බර් මාසේ 24 වෙනිදා මධ්‍යම රාත්‍රි ඒ ජේසු බිරිඳා උපන් අවස්ථාව සිහි කරමින් ක්‍රිස්තියානි බැතිමත්තු දේවස්ථානවලට එක්රැස් වෙලා මේ දේවස්ථානවලට එක්රැස් වෙලා නත්තල් දිනය ඉතාම උත්සවාකාරයෙන් සමරනවා. ඉතාම උත්සවාකාරයෙන් විචිත්‍රවත්ව සමරනවා. එතකොට මේ නත්තල කියන එක يعني නත්තල් කියන එක හැදුනේ කොහොමද? දන්දර පෘතුගීසි වචනයක් තිබුණා නතාල. නතාල කියන පෘතුගීසි වචනය ඒක ලතින් භාෂාවෙන් කියනවා නතාලිස් කියලා. හරි? ලතින් භාෂාවෙන් කියනවා නතාලිස්. පෘතුගීසි භාෂාවෙන් කියනවා නතාල කියලා. මෙන්න මේ දෙකෙන්ම හඳුන්වන්නේ පුතේ උපත කියන එක. නතාල කියන්නේ නතාලිස් කියන ලතින් භාෂාවෙන් හඳුන්වන්නේ උපත. එන්නේ උපත කියන වචනය මේ නතාලිස් නතාල කියන වචන එකතු වෙලා තමයි නත්තල් කියන වචනය ඇවිල්ලා තියෙන්නේ. ඔක ඉංග්‍රීසියෙන් ක්‍රිස්මස් කියලා තමයි කියන්නේ. එතකොට මේ දිනය මෙන්න මේ 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට උදා වෙන 25 වන දිනය මේ ලොව පුරා සිටින සියලුම කිතුණු බැතිමතුන්ට නෙලිත ඉතාමත්ම වැදගත් දිනයක් විදියට අපි හඳුන්වනවා. අපි දන්නවා සාමේ කුමාරයාණන් කවුද? සාමේ කුමාරයාණන් තමයි පුතේ ජේසුස් වහන්සේ. සාමේ කුමාරයාණන් විදිහට අපි ජේසුස් වහන්සේ හඳුන්වනවා. ඒක නිසා මේ සාමේ කුමාරයාගේ උපත සිහි කිරීම සඳහා මෙන්න මේ නත්තල් දිනය අපි උත්සවාකාරයෙන් සමරනවා. right. එතකොට ජේසුතුමාගේ මව තමයි පුතේ මරියතුමිය. කවුද? ජේසුතුමාගේ මව මරියතුමිය. පියා තමයි පුතේ ජුසේතුමා. මේ මරියතුමිය සහ ජුසේතුමා. එතකොට මේ දෙන්න යනවා ජනසංගණනයකට සහභාගී වීම සඳහා. කොහෙද යන්නේ? බෙත්ලෙහෙමට. බෙත්ලෙහෙමට යනවා ජනසංගණනයකට සහභාගී වීම සඳහා. එතකොට මේ ජනසංගණනයකට සහභාගී වීම සඳහා මේ බෙත්ලෙහෙමට යන අවස්ථාවේදී මේ ජේසු බිරිඳා උපදිනවා කොහේද? ගවලෙනක් තුල. ගවලෙනක් තුල තමයි උපදින්නේ. එතකොට පිළික කියනවා අපි දැකලා නැහැ. පිළිගන්නවා ජේසු බිරිඳාගේ උපත ගවලෙනක් තුල සිද්ධ වෙච්ච බවට. මගේ පුතාලට පැහැදිලිද? එහෙනම් දැන් මම මෙච්චර කතා කරේ සාමේ කුමාරයා තමයි ජේසු බිරිඳා. එයාව සිහි කරන්න 25 වෙනිදා දෙසැම්බර් මාසේ ලොව පුරා ක්‍රිස්තියානි බැතිමත්තු ඉතාම උත්සවාකාරයෙන් සමරනවා නේද පුතේ? එතකොට මව මරියතුමිය, ජුසේතුමා තමයි තාත්තා. ඊට පස්සේ මෙයාලා ජනසංගණනයකට සහභාගී වෙන්න බෙත්ලෙහෙමට යනකොට මෙන්න මේ බෙත්ලෙහෙමෙ තිබිච්ච දිලිඳු ගවලෙනක් තුල ජේසුස් වහන්සේ පුදුනා කියලා පුතේ සඳහන් වෙනවා. පැහැදිලි? ওই ටික තමයි මම දැන් මෙච්චරලා කිව්වේ. මෙතෙන්ට වෙනකම් මොනවා හරි ගැටලුවක් තියෙනවද කාට හරි දරුවෙකුට? නෑ. රයිට්. එතකොට මෙතකොට මොකද උනේ? දැන් ජේසුස් වහන්සේ ඇයි මේ කුරුසිය ගැන ගහලා මැරුවේ? එවැනි වාසනාවන්ත කුමාරෙක් ඇයි කුරුසිය ගැන ගහලා මැරුවේ? එතකොට මේ අපි දන්නවා ජේසුස් වහන්සේ තමයි මනුෂ්‍ය වේශයෙන් පැමිණි දේවදූතයා. හරි? මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන පැමිණි දේවදූතයා විදිහට හඳුන්වන්නේ ජේසුස් වහන්සේ. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේ එයා අර අපේ බුදුන් වහන්සේ වගේ යම් යම් දේශනා සිද්ධ කරා නේද? දැන් අපි දන්නවා අපේ බුදුන් වහන්සේත් යම් යම් දේශනා සිද්ධ කරද්දී සමහර අය කැමති වුණා. සමහර අයට මේ ධර්මය හොඳට තේරුණා. සමහර අයට මේ ධර්මයේ තේරුනේ නැහැ, ටික කලක් ගිහිල්ලා තේරුණා. තවත් සමහර අයට සුනීත සෝපාකල වගේ අයට මේ ධර්මය වැළඳ ගන්න බැරි වුණත් උන්වහන්සේ දිහා බලාගෙන මෙහෙම වැඳලා
ඉන්නකොට වැඳපු ඒ පිනට ගිහිල්ලා ඒගොල්ලෝ දිව්‍ය ලෝකවල ඉපදුනා. එහෙමත් නැත්නම් එයාලා මොනවාද එයාලගේ ආත්මය තෙලින් නිමා කරගත්තා. හරි. ඒකේ ඒ තරම් පින්වන්ත බුදුන් වහන්සේ ඒ තරම් පින්වන්ත. නමුත් තවත් සමහර අය හිටියා බුදුන් වහන්සේට ගරහමින් බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රතික්ෂේප කරමින් ඔය බමුණන් ඊළඟට නිගණ්ඨයන් ඊළඟට කවුද දේවදත්ත වැනි හාමුදුරුවරු මේවට එතුමාගේ ධර්මය නිගරුවට ලක් කරමින් එතුමා විනාශ කිරීමට උත්සාහ කරගත්තා. නමුත් එතුමාගේ තිබිච්චාර බුද්ධ බලයට එහෙම නැත්නම් එතුමාගේ තිබිච්චයේ මොනවාද පින් බලයට මුකුත් ඔවුන්ට ලංවීමටවත් බැරි. ඒ නිසා අචින්චි මානවිකාවගේ කතාව ගත්තත් නේද මේ ළඟට දේවදත්තගේ කතාව ගත්තා අපිට දැනෙන්නේ මොකද්ද අක්කෝස පරිබ්‍රාජක බමුණ මේගොල්ලෝ බොහෝ උත්සාහ ගත්තා බුදුන් වහන්සේව නිගරුවට ලක් කළා අපහාස කළා වැඩි දෙයක් තියා මාර්යා පවා උත්සාහ ගත්තේ මොකද්ද උන්වහන්සේ පරාජය කරා. නමුත් කාටවත් ඒක කරන්න බැරි වුණා. නමුත් ජේසුස් වහන්සේ එහෙම නෙමෙයි. ජේසුස් වහන්සේට ඒ වගේ ප්‍රාතිහාරයන් පාමින් ඒ වගේ දේවල් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. නැත්තම් ජේසුස් වහන්සේ තිබුණානේ එර්ධියෙන් යන්න. එහෙම මොනවා නේද? එහෙම දෙයක් අපිට ආරංචියක් නැහැ. නමුත් ජේසුස් වහන්සේ සාමාන්‍ය මිනිසෙක්නේ. එතකොට එයා මොකද කරේ? එයාත් මෙන්න මේ වගේ ධර්මය දේශනා කරමින් නේද? ඒ නීති ඒ කියන්නේ ධර්ම එතුමාගේ නීති රීති එතුමා දේශනා කරපු දේවල් එකල හිටිය එවකට පාලනය කර එවකට පාලනය වෙච්ච පුද්ගලින් එවකට ඒ රට පාලනය කරපු අයට මේ දේශනා එච්චර ඇල්ලුවේ නැහැ. එයාලා දැනගත්ත මේ දේශනා සමාජගත වුණොත් මේ ජේසුස් වහන්සේගේ දේශනා සමාජගත වුණොත් තමන්ට උන් හිටිතැන් නැති වෙනවා. එයාලව ප්‍රතික්ෂේප කරනවා මිනිස්සු. ඒ නිසා ඔවුන් සබත් නීති මෙන්න මේ සබත් දිනය නීති රීති කැඩීම හේතු කොටගෙන ජුදා නායකයෝ මොකද්ද කරන්නේ? උන්වහන්සේට විරුද්ධව නැගී සිටියා. උන්වහන්සේට විරුද්ධව නැගී සිටියා. රයිට්. ඒ වගේ ඔබතුමෝ කියන්නේ. මම දැන් ජොයින් වුණේ මොනවද ලිව්වේ? මම මේ පාඩම විස්තර කරගෙන යනවා පුතේ. ඊට පස්සේ පුළුවන් මේ පාඩම නෝට් එක ලියනකොට තව ටිකක් මම විස්තර කරනම් දැන් මේක අහගෙන ඉන්න. හොඳේ? මෙතන ඉඳන් අහගෙන ඉන්න. හරිනේ? ආ සර්, thank you. හරි, නැගී සිටියා. එතකොට ඒකේ අවසන් ප්‍රතිඵලය උනේ මොකක්ද දන්නවද පුතේ? අවසන් ප්‍රතිඵලය උනේ පුතේ උන්වහන්සේ කුරුසයේ එල්ලා මරා දැමීම. උන්වහන්සේ කුරුසයේ එල්ලා මරා දැමීම. හැබැයි ජේසුස් වහන්සේට දැක්කය. එයා දන්නවා අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය. අවසානයේ එයාට ඒ ජේසුස් වහන්සේට දෙනවා ජුදා නායකයෝ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය කියලා. එතකොට ඒකෙදි කෑම වේලක් දෙනවා. මේ කෑම වේල දෙන අවස්ථාවේදී ජේසුස් වහන්සේ කියනවා එකපාරටම අද රාත්‍රී නුඹලාගෙන් කෙනෙක් මාව පාවා දෙනවයි කියලා. එතකොට අර ජේසුස් වහන්සේ වටා හිටිය අර අනුගාමිකයෝ බලනවා කවුද යකෝ මේක කිව්වේ? කවුද ජේසුස් වහන්සේට මේ වැඩේ කිව්වේ කියලා දඩබඩ ගාලා කලබල වෙනවා නේ. ඊට පස්සේ ජේසුස් වහන්සේ කිසිම කලබලයක් නැහැ, ජුදා නායකයෝ කලබල වෙනවා. අන්න ඒ වගේ ජේසුස් වහන්සේ දැක්ක අයව මෙහෙම එල්ලා මරා දැමීමට නියමිතයි කියලා. ඒ නිසා තමයි ආ එහෙම ප්‍රකාශ කරේ. අවසන් ප්‍රතිඵලය උනේ පුතේ කුරුසියල්ලා මරාගෙන. වර දැකලා ඇති නේද? කුරුසයක් කරේ තියාගෙන ඇවිල්ලා ඊට පස්සේ බිම තියලා එන ගහලා ඔය චිත්‍රපටියක් විදිහට අපිට හිතානිද්ද වෙනකොට මේව ලස්සනට බලන්න පුළුවන්. සෑම වසරකම දෙසැම්බර් 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දේවස්ථාන වලට රැස්වෙන මේ ක්‍රිස්තියානි භක්තිකයෝ ජේසුස් වහන්සේගේ උපත උත්සවාකාරයෙන් සමරනවා. right? එතකොට නත්තලට දින ගණනාවක පෙර සිටම මේ මංගල්‍යයට සැරසෙන කිතිනු බතිමත්තු. දැන් ඔයාලා ඒකයි මම කිව්වේ. ඔයගොල්ලෝ මේ දවස්වල කොළඹ ගියොත් නේද හැම තැනම ලස්සන සරසලා තියෙන්නේ. මේ දේවස්ථාන සරසලා නිවෙසවල් දැන් සමහර තැන්වල තියාගෙන ඉන්නවා ගවලෙන නිර්මාණ හදලා තියාගෙන ඉන්න මම දැක්ක මේ ඊයේ පෙර දෙයක්දී. ගවලෙන හදලා තියෙනවා විකුණන්න. ඊළඟට නත්තල් සියල හුලං ගහලා පොම්බලා තියෙනවා ගෙවි. නත්තල් ගස් තියෙනවා විකුණන්න තියෙනවා. ඊළඟට අර ෆයිනස් අතු ගෙනහලා විකුණන්න තියෙනවා. මේ හැම දෙයක්ම දැන් මිනිස්සු සූදානම් වෙනවා පුතේ මොනවටද නත්තල සමරන්න. එතකොට මෙන්න මේ නත්තල් දවසේ අර රාමසාන්දිණී වගේම තමයි මොනවද කරන්නේ? දුගී ජනතාවට ආහාර පාන ඇඳුම් පැළඳුම් තෑගි භෝග බෙදා දෙනවා නේද? අය ඒගොල්ල බෙදලා දෙනවා. දැන් ඒ ගෙදර අය එක විදිහකට කන්නේ, දුගී අයට තව විදිහෙම නැහැ. එයාල හැමදේම හොඳට කන්න බොන්න දෙනවා. නත්තලට දින ගණනාවක සිටම මේ වට සැරසෙනවා. රයිට්. අපි එහෙනම් දැන් ටිකක් මේ ටික ලියාගමු. ඊළඟ දවසේ අපි ඊටු ටික සාකච්ඡා කරමු. අපි දැන් ටිකක් ලියාගමු. රයිට්. ලියා ගන්න පුතේ. හය ශ්‍රේණිය දෙවන වාරය නෙමෙයි, තෙවන වාරය, තුන්වෙනි වාරය,
නත්තල් උත්සවය නත්තල් උත්සවය සමහර පාසල්වල මේ සේරම ලියාගෙන ඇති මේ වෙනකොට ඉතින් ඒවා වාරයට අදාළ පාඩම් වාරයට කරන්න ඕන ඒ නිසායි මේ විදිහට කරන්නේ නත්තල් උත්සවය right දැන් ලියමු පුතේ ලෝකය පුරා විසිරී සිටින ලෝකය පුරා විසිරී සිටින ක්‍රිස්තියානි බැතිමත්හු ක්‍රිස්තියානි බැතිමත්හු සෑම වසරකම සෑම වසරකම දෙසැම්බර් 25 වන දින දෙසැම්බර් 25 වන දින දෙසැම්බර් 25 වන දින ජේසු බිලිඳාගේ උපන්දිනය ජේසු බිලිඳාගේ උපන්දිනය ජේසු බිලිඳාගේ උපන්දිනය නත්තල් දිනය කියලා රතු පෑනේ ලියා ගන්න පාට පහක පෑන් තියා ගන්න ලස්සනට අවශ්‍යව ලස්සන පෑන් වලින් ලියා ගන්න නත්තල් දිනය නමින් සමරති නත්තල් දිනය නමින් සමරති හරිද දෙවනි කරුණ රෝලක් ඇරලා දෙවනි කරුණ දෙසැම්බර් මස දෙසැම්බර් මස පුතාලගේ ඔක්කොම රෙකෝඩින් මම දාලා තියෙන්නේ වෙබ් එකට පරණ රෙකෝඩින් ඒක සේරම බලන්න පුළුවන් දෙසැම්බර් මස රතු පෑනෙන් 24 වන දින 24 වන දින මධ්‍යම රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ ජේසු බිලිඳා උපන් අවස්ථාව සිහි කරමි. ජේසු බිලිඳා උපන් අවස්ථාව සිහි කරමි. රතු පෑනින් නිග්ගු. right. ජොසි නැවත නිල් පෑන්. මධ්‍යම රාත්‍රියේ සිට මධ්‍යම රාත්‍රියේ සිට මධ්‍යම රාත්‍රියේ සිට කිතුණු දේවස්ථානවලට රැස්වන කිතුණු දේවස්ථානවලට රැස්වෙන බැතිමත්හු බැතිමත්හු නත්තල් දිනය නත්තල් දිනය
උත්සවාකාරයෙන් විචිත්‍රවත් ලෙස සමර. උත්සවාකාරයෙන් විචිත්‍රවත් ලෙස සමර. ඒ කරුණත් ඉවරයි. ඊළඟ කරුණ. රතු පෑනින් හරි නිල් අපි ගාව තියෙනනේ කොළ පාට පෑන් ඇති කොළ පාට පෑන ගන්න. නැත්තම් තියෙන පෑනක් ගන්න හැබැයි කහ පාට ගන්න එපා. නිල් පාට ලා නිල් පාට වල ගන්න බෑ වරනකවා තියෙන වෙලාවල් සමහර වෙලාවල් ලියවේ පේන්නේ නැහැ. කහ පාටේම තැඹිලි පාට පේන්නේ නැහැ. රෝස පාට තියෙනවා. ඒ වගේ දම් පාට තියෙනවා. ඒ ඔය. නතාල යන නතාල කියන එක රතු පාටින් ලියන. නතාල යන පෘතුගීසි වචනයෙන්ද නතාල යන පෘතුගීසි වචනයෙන්ද නතාල කියනක උද්ෘත ඇතුළේ හොඳේ නතාලිස් යන නතාලිස් එකත් රතු පෑණි හරි කොළ පාට පෑණි හරි නතාලිස් යනුවෙන් නැත්තම් යනුවෙන්ද ලතින් භාෂාවෙන් සෝරි මට වැරදුනා පෘතුගීසි වචනයෙන්ද නතාල යන පෘතුගීසි වචනයෙන්ද ලතින් භාෂාවෙන් නතාලිස් යනුවෙන්ද හඳුන්වන්නේ ලතින් භාෂාවෙන් නතාලිස් යනුවෙන්ද හඳුන්වන්නේ උපත යන්නයි උපත කියන එකට රතු පෑණි ලියාද උපත යන්නයි මොනහරි තේරෙන්නේ නැත්නම් තිබුණ පුතේ මයෙන් අහන්න ඕන ඊළඟ කරුණ. එබැවින් ලොව පුරා සිටින කිතුනු බැතිමත්හු එබැවින් ලොව පුරා සිටින කිතුනු බැතිමත්හු මෙම දිනය මෙම දිනය ඉතා වැදගත් කොට සලකති ඉතා වැදගත් කොට සලකති ඊළඟ කරුණ ජේසුස් වහන්සේ ජේසුස් වහන්සේ රතු පෑණින් සාමයේ කුමාරයානන් උද්ෘත ඇතුළු සාමයේ කුමාරයානන් නිල් පෑණින් ලෙස සලකනු ලබයි සාමයේ කුමාරයානන් ලෙස සලකනු ලබයි ඊළඟ කරුණ ජේසුතුමාගේ මව ජේසුතුමාගේ මව
Maria tumia wana atara Yesu tumage mawa Maria tumia kene ka ratu pani Maria tumia wana atara nawata ratu pani Pia Pia Yesu tumage mawa Maria tumia wana atara Pia Jose tumananvi Jose tumananvi Mava Maria tumia pute Pia Jose tuma Kaudu putih me emma kuring ini. Me emma kuring ini daruwa nama daan putih kaudu kiyala. Emma kuring ini daruwa nama daan. Danna ini putih me grup pala kaudu ino kiyala. Ikpada danna. Right. Ah hari. Mihin ne. Hari putih hari. Mihin. Hari. Ilangat. Liamu, janas ilang karuna, janas sangganane yakata sahabagi wima sandaha, janas sangganane yakata sahabagi wima sandaha, satu pening. Betlehemata pemini avasthave Betlehemata pemini avasthave Kolapata panning gavalenak tuladi gavalenak tuladi Yesu bilindage upata nilpani sidu bau piligani. Yesu bilindage upata sidu ubawa piligani. Namut ilang karun. Namut Kristus wahanse visin sidu karanu labu. Namut Kristus wahanse visin sidu karanu labu. Deshana ha Deshanaha Unvahansege Pratiharind Namut Kristus Vahanse Visin Siddhukaran Labu Deshanaha Unvahansege Pratiharind Sabat dinaya niti riti kerim hetu kota gina. Sabat dinaya niti riti kerim hetu kota gina. Sabat dinaya niti riti kerim hetu kota gina. Juda naayakayo
උන්වහන්සේට විරුද්ධව නැගී සිටියෝය. ජුදානායකයෝ උන්වහන්සේට විරුද්ධව නැගී සිටියෝය. අපි අදට කරන අවසාන කරුණයි මේ ලියන්නේ. අදින් අදට මෙතනින් නවත්තලා අපි චිත්‍රයට යනවා. ඊළඟ දවසේ මෙතනින් ඉතුරු ටික ලියනවා. ලියමු අන්තිම කරුණ අද දවසේ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ. උන්වහන්සේ උන්වහන්සේ රතු පෑනින් කුරුසියේ එල්ලා මරා දැමීමයි. කුරුසියේ එල්ලා මරා දැමීමයි. හරි. අදට පුතේ අපේ වැඩසටහන නතර කරනවා ලිඛිත කොටස. ලබන සතියේ මෙතනින් දැන් තියෙන්නේ දෙසැම්බර් 24 කියන තැන ඉඳන්. අද අපි යනවා අපේ චිත්‍රය අඳින වැඩේට. සියලු දෙනාම විනාඩියක් දෙන්නම්. සියලු දෙනාම සූදානම් වෙන්න චිත්‍රය අඳින ගන්න. හැමෝම කැමරා ඔන් කරන්න ඕන. අපි අද කරනවා ලස්සන වැඩක්. අපි දන්නවා අපේ ගමේ ගොඩේ ඉන්න ලස්සන සතෙක්, අපිට සමීප සතෙක්. අපි දන්නවනේ අපේ ගෙවල් වල ඇති කරන සත්තු ඉන්නවනේ නේද? අපි අපේ ගෙවල් වල ඌරු ඇති කරන්නේ නැහැ නේ. අපේ ගෙවල් වල මේ මුකටිය ඇති කරන්නේ නැහැ. අපේ ගෙවල් වල නයි පොළොංගු ඇති කරන්නේ නැහැ නේද පුතේ? අපි ඇති කරනවා පුතේ අපේ ගෙවල් වල අපේ ගම් ආශ්‍රිතව ඉන්න සත්තු කීප දෙනෙක්. එකක් තමයි බල්ලා, පූසා, ගිරව්, කුකුල්ලු නේද? කුකුල්ලු, ඊළඟට කිකිලියෝ, කුකුල්ලු කිකිලියෝ, ඊළඟට තාරාව්, මෙවැනි සත්තු අපි ගෙවල් වල ඇති කරනවා. එතකොට අපේ චිත්‍රකලාව සමග මෙවැනි සත්තු සම්බන්ධයි. මෙවැනි සත්තු සම්බන්ධයි අපි යම් කිසි මාතෘකාවක් දුන්නම පුතේ. දැන් අපි දන්නවා අපිට කියනවා උදාහරණයක් විදිහට අපිට කියනවා පුතා ළඟින් අපේ නිවස එහෙම කියනවා නේද? කොළේ කියයි අපේ නිවස ඇඳලා පෙන්නන්න මට. එතකොට නිවස ඇඳින්න කිව්වම මේ නිවස විතරක් ඇඳලා පෙන්නලා හරියන්නේ නැහැ. අපට පරිසරය. අපේ ගෙවත් ඇඳලා පෙන්නන්න නේ. දැන් අපි දන්නවා ඉස්සරහට තියෙනවා සමහර විෂයන් වලට ගෙවත් අඳින්න සිද්ධ වෙනවා. එතකොට අපේ ගෙවත් අඳිනකොට අපේ ගෙවත් හිටියත් නැතත් මේ චිත්‍ර අලංකාරය කිරීම සඳහා අපිට මෙවැනි සත්තු යොදා ගන්න පුළුවන්. අර මම කිව්වේ චිත්‍රේ පාළු බව නැති කරගන්න. දැන් අපිට තියෙනවා මුල්ලගේ එතන මොකක්වත් අඳින දෙයක් නැහැ. නේද? අපි අඳිනවා නේද? මොකක් අපි ගත්තොත් එහෙම අපේ ඔල්රයිට් අපි මොකක් හරි මාතෘකාවක් ගමු. රයිට්. නිවසේ සෙල්ලම් කරන ළමයි. නිකන් මම කියන්නේ. අපේ නිවසේ සෙල්ලම් කරනවා. අපි හවසට සෙල්ලම් කරනවා අපේ නිවසේ. එතකොට අපි දැන් මේක ඇඳා. ඇඳලා එක පැත්ත මුල්ලකට අපිට දාන දෙයක් නැහැ. අපිට පුළුවන් ඒ වගේ තැනකට පූසෙක් නූල් බෝලයක් එක සෙල්ලම් කරන එක නේ. අපේ ගෙදර පූස් පැටිය නූල් බෝලෙත් එක සෙල්ලම් කරනවා අපි සෙල්ලම් කරනකොට නේ. අපේ බලු පැටිය බෝලෙත් එක සෙල්ලම් කරනවා නේද? අපේ කිකිලිය පැටවුත් එක්ක වටේට ඇවිල්ලා ඉන්න එතනට දඟලලා ලස්සන දේ. එවැනි දේවල් දැම්මම චිත්‍ර ලස්සන වෙනවා. අර චිත්‍රය හොඳට සම්පින්ඩණය වෙනවා. ඒ සඳහා මට හිතුණා කිකිලිය සමග පැටවු කියන මාතෘකාව අද ඔයාලත් එක්ක අඳින්න එකතු වෙලා රයිට්. අපි බලමු කොහොමද අඳින්නේ කියලා. මේවන හරිම ලස්සනයි. මේ විදිහට අපිට අඳින්න පුළුවන්. මෙන්න මේ විදිහට බලමු. ට්‍රයි. ඉස්සෙල්ලම ගන්න අපේ චිත්‍ර පොත. දැන් අපි ඉස්සෙල්ලම අඳින්නේ කිකිලියනේ. මේ ඉන්නේ කිකිලිය. මේන් ඉන්නවා කිකිලිය මේ. දැන් මේ කිකිලියගේ හැඩතලය බලන්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ. මෙතන බෝලයක්. මේ ටික බෝලයක්. මේ ටික මේ සිලින්ඩරයක්. මෙතන ගෝලාකාර හැඩයක්. මේ ටිකත් ගෝලාකාර හැඩයක්. ඔන්න මේ ටික ඇඳගත්ත මේ පොතේ. මෙන්න සිලින්ඩරාකාර හැඩි. දැන් මේක අඳින්න ඕන බැලන්ස් කරලා දැන් අපි පැටවු ටික අඳින්න ඉඩ තියලා. හරි. මම මගේ ෆොටෝ එක පොඩ්ඩක් අයින් කරගන්නම්කෝ. හරි. ඔන්න. දැන් මේ අපි අඳින්න ඕන පුතේ මේක දැන් මහ ලොකුවට කිකිලියක් ඇඳගත්තට පස්සේ අනිත් කොටස් වල අඳින දෙයක් නැහැ නේ. ඊට පස්සේ කකුල් දෙක අඳින්න ඉඩමදි වේවි නේ. ඊළඟට පැටවු අඳින්න ඉඩමදි වේවි. ඒ නිසා අපි සාමාන්‍ය චිත්‍රය බැලන්ස් කරලා
අපි මේ සයිසෙන් මෙන්න මේ විදියට බෝලයකුයි මෙහෙම සිමයාගේ මේවා පොඩිය මේවා වැඩි තදට අඳින්න එපා. මම මේක ඇඳලා තියෙන්නේ තදට ඕගලන්ට පේන්න ඕන නිසා. දැන් ඕගල චිත්‍රපටිය අඳිනකොට පේන නොපේන ගන්නට මේ වැඳ ගන්න. මොකද මේවා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක තමයි කිකිලියගේ මූලික හැඩේ. කිකිලියගේ මූලික හැඩේ මේ විදියට ඇඳ ගන්න. Right? මෙහෙම ඇඳලා සමහරලාට ඔයාලට හිතුණොත් කකුල් දෙක දාන ඉඩමදි, පැටවු දාන ඉඩමදි. ආට අග්ගාල එනම් පොඩ්ඩක් පුංචි කරගන්න. ඒක පොඩ්ඩක් මෙතන අපම කරලා පුංචි කරගන්න. ඒකට තමයි දල 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 හැඩයක්. ඒ කියන්නේ දල සැලැස්මක් අඳින්න. අපි ඕනම දෙයක් කරන්න ගියාම පුතේ දල සැලැස්මක් අඳින්න ඕන. ඒ දල සැලැස්ම තමයි අපි මේ ඇඳලා තියෙන්නේ. දල සටහන, ස්කෙච් එක. හරි. මොන හරි තේරෙන්නේ නැත්නම් අහන්න. Right. හැමෝම කැමරා ඔන් කරගන්න පුතේ. Right. හොඳයි. නැත්නම් වැඩ කරන්නවා පේන්නේ නැහැ. Right. කැමරා ඔන් කරගන්න පුළුවන් හැමෝම. හොඳයි. දැන් අඳින්න ගමු. ඔන්න දුරංගි අපි මේ විදියට ඇඳගත්තා සෙනුති චතුම්ය දැන් මගේ දරුවෝ වගේ මට දැන් හොඳට නම් ටික මතකයි එලිත නේ දැන් ඒ මට හොඳට මතකයි මේ සෙට් එක නේ දැන් අපි අවුරුද්දක් පුරාවට අපි කව නේද අපි මගේ දරුවෝ ටික වගේ මං ගාන්ට අරගෙන ඇවිල්ලා ලස්සනට හදලා තියෙනවා පුතාල දැන් ලස්සනට ගිහලා විභාගෙට කරලා සෙක්ෂන් එකේ වැඩිපුර මම දන්නවා පුතාල ලකුණු වැඩිපුර ගන්න එක හරි මට ඕන අංශෙන් ඒ තමන් ඉන්න අංශේ හය ශ්‍රේණියේ පළවෙනියා වෙන්නයි ඕන හරි හරි ඔන්න අපි ඇඳා නෙලිත බට චිත්‍රය වන්න පුතේ හොඳේ චිත්‍ර ඔන්ලයින් ප්‍රදර්ශනයේට එව්වද ආ එව්වද පුතේ මට එව්වද නෙලිත හා හා මම බලන්න මම දැක්කේ නැහැ හරි ආ සෙනුති චතුම්‍ය පුතේ වන්නේ යස් අන්සා එවන්න මට හොඳේ හරි ලස්සන ෆොටෝ එකකුත් එක්ක එවන්න මොකද ඒක ඉන්ටර්නෙට් එකට දානවා මම හරි ෆොටෝ එකයි පින්තූර ටිකයි එවන්න ෆොටෝ ටික මේවයි විහාන් මට එවන්න ඕන පුතේ රයිට් ඔයාලගේ නංගිලා එහෙම මල්ලිලා ඇඳපුවත් එවන්න කමක් නැහැ. ඒවත් දාන්නම්. නංගි මල්ලි ඇඳ ඔයාලා ඔයාලත් එක්ක ඔය ඉන්නේ මේ ඉන්නේ. යසංශගේ නංගිද මල්ලිද ඉන්නේ නංගි ඉන්නවනේ. ආ. එයාගේ චිත්‍රය එවන්න. ආ මල්ලිත් ඉන්නවනේ. හරි. ඒ හැමෝගෙම චිත්‍රය එවන්න. හරි. ඔන්න ඊට පස්සේ ඇඳගත්තද පුතේ? හරි. දැන් මම යනවා ඊළඟ පියවරට. ආ. මෙන්න පොලේ. කරමලේ දැම්මා. මෙන්න යටිනුත් කරමලයක් මෙහෙම තියෙනවා. පොඩි හොටේකුත් මෙහෙම තියෙනවා යාට. දැන් අර මේ ඇඳපු හැඩි ඕ මෙන්න මේ ඕ මෙන්න බලන්න ඕ පඩ වෙනවා හරි හරි මේ ඇඳපු හැඩේ තියෙනවනේ මේ ඇඳපු හැඩේ මෙන්න අපි වෙනස් කරා ආන්න මෙන්න බලන්න මේක ලස්සනට ගත්තා දැන් තාම මෙහෙ ඉවර කරලා නැහැ මේ ටික විතරක් ගාන්න හදාගත්තා අද පාට කරන්නේ නැහැ අඳිනව විතරයි කලබල නැතුව අඳින්න වෙන කොලේක ඇඳගත් ඇඳට කමක් නැහැ. පස්සේ මට ලස්සන ටිකක් ඇඳලා පාට කළේ වත්. අර කුරුළු හැඩේ ලස්සනට ඇඳලා තිබුණ ළමයි කී දරුවෝ කීප දෙනෙක් විතරයි එවලා තිබුණේ. අනිත් අය දෙවන්න පුතේ ලබන සතියක මම පෙන්නන්නම් චිත්‍ර පෙන්නන්න තරම් ප්‍රමාණයක් ඇවිල්ලා නැහැ. ඒකින්ද හැමෝම ලස්සනට ඇඳලා එවන්න මට ඒක හොඳේ. දුරාංගේ මට පුතේ එවන්න චිත්‍ර හොඳේ චිත්‍ර ටික එවන්න ප්‍රදර්ශනයේට හොඳ ටික කවුද අපේ තව ඉන්නේ මිහින් එවන්න පුතා මහිරු එවන්න රයිට් නම් නොකියුවට මේ හොඳේ පන්කජ උදිල එවන්න හොඳේ ලිතිල් ලිතිල් එහෙම ඉන්නවත් දන්නේ නැහැ මෙතන එවන්න හරි සෙසන්දි මොකෝද වෙලා තියෙන්නේ මේ ඔන් කැමරා ඔන් කරන්න මොන හරි ගැටලුවක්ද පන්කජ උදිල ඒගොල්ලන්ගේ ලොසිත අද මොන හරි ගැටලුවක් වෙලාද කැමරාවේ යේ යුනිට් මොකෝ යුනිට් ඔ කැමරා ඔන් කරගන්න යුනිට් තිසුල ඒ ඔක්කොම මේව ඔන් කරගන්න හරි හරි සෙසන්දි මට චිත්‍ර ටික එවන්න ඕන හරි දැන් මෙන්න මේ විදියට ඇඳගත්ත ඉවරයිද පුතේ තාම වැඩ කරනවද ඉවරයි සර් ආ
පන්තිය දෙවනියා චිත්‍ර ලකුණු කීයද පුතේ? කවුද අපේ රොසිතට ලකුණු කීයද චිත්‍ර වලට? 96යි නියමයි. ෂා 96යි. සෙක්ෂන් එකෙන් වැඩිපුරම තියෙන පුතාටද බැලුවද? ඒ කියන්නේ කවුරු හරි ඇති තව කමක් නැහැ. දැන් හොඳට මතක තියාගන්න පුතේ, රොසිත ලබන තුන්වෙනි වාරේ ලකුණුත් එකතු කරනවා මේකට. ප්‍රයිස් එක හදන්නේ එහෙමයි. දෙවනි වාරේ තුන්වෙනි වාරේ. දැන් අපි හිතමු දැන් ඔයා 98යි නේ රොසිත. එතකොට ඊළඟ සැරේ ඔයා 100ක් ගත්තොත් අර ළමයා අඩු වුණොත් ලකුණු ඔයාට ප්‍රයිස් එක එනවා. ඒකින්ද කලු මේ දුක් වෙන්න එපා. ඊළඟ සැරේ තව හොඳට පාඩම් කරලා අනිවාර්යෙන් ලකුණු 100 100ම ගන්න. හොඳයි. මෙන්න පුතා දැන් මේ වැඩේ ඉවරයි. ඒත් ඇඳ කියපු හින්දා මං ඉස්සරහට යනවා පොඩ්ඩක්. මෙන්න බලන්නකෝ. අන්න පොලේ ලස්සන කිකිලියක් ඇඳගත්තා. මේ ටික මොකද කරේ සර්? අන්න මෙන්න මේ ටික මොකද කරේ? මේ ටික දැන් ඔන්න කිකිලිය බවට පත් කරනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. දැන් කුකුල්ලුන්ගේ වගේ පුතේ කිකිලිගේ මේ ලොකු පෙඳයක් නැහැ. මෙහෙම අර බිම ගෑවෙන වලි කුකුල්ලුන්ගේ වගේ පෙඳයක් නැහැ. එයාලට තියෙන්නේ බොහොම කොටයි නේ. ඒ නිසා එයාලට තියෙන්නේ බොහොම කොට වල්ගයක් පිහාටු එහෙම. ඊළඟට එයාල බොහොම කෘෂ්ටිමත් වෙලා ඉන්නේ, බොහොම රවුම් හැඩයක් තියෙන්නේ. ඊළඟට මේ විදිහට අපි ඇඳගමු. මේ විදිහට මම පිහාටු ඇඳේ නැහැ. පිහාටු වලට පාට කරන්න අපහසු නිසා පිහාටු අඳින්නේ නැහැ. මේ විදිහට අපි ඇඳගමු. පාට කරන්න ලේසි විදියට. දැන් කිකිලියෝ මේ විදියට ඇඳ ගන්න. ඇහැ විතරක් දැම්මේ නෑ. මෙන්න ඇහැ දැම්මා. හරි, සියවත් විභාගයට දුන්නොත් කිකිලිය සමග පැටව් කියලා අඳින්න කියලා මම දැක්ක පේපර් එක තියෙනවා එහෙම එකක්. නැති වුණත් මේවා කියලා දෙන්නේ චිත්‍රවල අඩුතැන් පුරවන්න දාන්න පුළුවන් දේවල්. අපි හිතුව ගමේ තේ කඩයක් අඳින්න කිව්වයි කියලා. ගමේ කෝපි කඩේ අඳින්න කියලා. අපිට පුළුවන් කොනකින් මේ කිකිලි පැටව ටිකයි අඳින්න. එතකොට චිත්‍රය තවත් ලස්සන වෙනවා. හොඳ පුතාලා ලස්සනට අඳිනවා, බොහොම සතුටුයි. හොඳට කරන්න. පුතේ වෙන මේ චිත්‍ර මොන හරි ගැටලුවක් නම් පරණ කොලේක අඳින්න පුරුදු වෙන්න. පස්සේ මම මේ මං එවන පුතේ මේක හොඳ PDF අර ගිය සතිය වගේ එවනවා. ගිය සතිය මං ඔයාට කුරුළු හැටි ටික ලස්සනට එව්වේ. මට දුක එවන්නේ නැහැ නේ. නේ. චතු මෙව්වේ නැති පුතේ දුරංගේ මට එව්වද චිත්‍රය ඇඳලා නැහැ නේද? කුරුළු චිත්‍රේ. මොකයි ඉබ්බි චිත්‍රය එව්වේ නැත්තේ? ඈ මං තරහයි හොඳේ. හරි. හරි විභාගෙ හින්දානේ. විභාගෙනේ. ආ කමන්නේ කමන්නේ. හරි. විහාන් ඉබ්බා චිත්‍ර එව්වද? ගිය සතියේ චිත්‍ර ඇඳලා එව්වද මට? කුරුළු කුරුළු චිත්‍රේ. ආ මොකෝ ඈ මොකෝ එව්වේ නැත්තේ? නෙලිත පුතා මට එවුවද චිත්‍රේ ගිය සතියේක? රෙකෝඩින් දාලා තියෙන්නේ ගෲප් එකට දාලා ඇත්තේ අඳින ක්‍රම ඔක්කොම. ගිය සතියේ කුරුළු කුරුල්ලෝ වගේයක් තියලා මම චීතරෙද්දක් වගේ එකක් ඇඳලා. ආ දැන් මට එවුවද පුතා? හරි මම බලන්න. ආර්චන එවලා තිබුණාද? ආර්චන එවුවනේ මතක එවුවා වගේ. එවුවනේ. හරි ඊළඟට සෙනුති එවුවද? යසන් සදු එවුවද? නෑනේ. ආ දැන් නංගිත් ඔය ටික කරාවි. අක්කා එවන්නේ නැත්තම් මම එවන්නෙත් නෑ නේ. රයිට්. ඒකනේ. හරි. ඇඳල එවන්න කමක් නෑ. විභාග හිඳ ගැටලුවක් වුණාද දන්නේ නෑ. මට ඇඳල එවන්න. හරි. ඇඳ ගන්න අඳින්න අඳින්. හරි. ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනයේදී අනිවාර්යෙන් හැමෝම චිත්‍ර ඇඳලා එවන්න. චිත්‍ර අඳින්න ඕනේ නැහැ. ඇඳපු අය හොඳම ටික.
හොඳම ටික හොඳම පහක් කියවන්නකෝ හැමෝගෙම හොඳම පහක් මට එවුවා නම් ඇති ඒක ගොඩක් තියෙනවානේ හොඳම චිත්‍ර පහ ෆොටෝ කරලා එවන්න සර් මම සේරම එවුවා ආය කමන්නේ කමන්නේ මුදේ ඒකට කමන්නේ මම කිව්වේ අනිත් අයට එහෙම ගැටලුවක් නම් මට පහක් එවුවා නම් ඇති हाँ यूनिट मर चित्रेवान ना चित्रेवान होंडे मैं बलान पुत्र आपको ऐंदु पैटी मैं वक्के है डिया कैंदा गाता यहाँ तो मैं विजय ऐंदा गाता මේ විදිහට ඇඳගත්තා මේ විදිහට ඇඳගත්තා මොනහරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කියන්න. පුතේ පරණ රෙකෝඩින් ඔක්කොම දාලා තියෙන්නේ සියල්ල ඔබට නරඹන්න පුළුවන් පෞගිය දසල පොඩ්ඩක් පරක්කු වුණේ අපේ කුමාර ජනප්‍රිය සර් ගොඩක් කාර්යබහුල වුණා ශිෂ්‍යත් විභාග නිසා ඒ නිසා චුට්ටක් එහෙට මෙහෙට වුණා නමුත් මේ සියල්ල රෙකෝඩින් තියෙනවා වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් ඒ බලලා පරණ පාඩම් ටික ඔක්කොම සම්පූර්ණ කරගන්න ඉවරද පුතේ තව අඳිනවද සර් ඔව් පුතේ කියන්න සර් දෙසැම්බර් මාසේ ටියුට් එක දාලා තිබ්බ නෑනේ PDF එක දාලා නෑ නෑ සර් නත්තල් උත්සවයක ආ පුතාලා නත්තල් එක පුතේ තිබුණ නැද්ද දුරංගි දාලා සර් මම ගත්තේ නෑ මට ඒක හරියට බලන්න බැරි වුණා ආ කවුරුවත් ගත්ත කෙනෙක් නැද්ද තාල නැද්ද තාම සර් මම ගත්තා डिसेंबर मासे लसन पिट कवर पुता මේ තියෙන මේ අරගෙන තියෙන මේ දරුවා දාලා තියෙන පුතේ බලන්න දැන් දැන් පුළුවන් මේ පුතේ දැන් ගන්න තියෙන්නේ මේ වෙබ් එකේ පුතේ වෙබ් එකේ තියෙන්නේ මේ වෙබ් එකෙන් ගන්න දාලා තිබ්බන වෙබ් එකේ නේ චතුඹය ගත්තේ නේ නෑ සර් මට කුරියර් එකෙන් හම්බුණා ආ හා ආ ඒ මේ ඔයාලට කුරියර් එකෙන් ගෙන්න ගන්න පුළුවන් චුට්ටක් කතා කරන්නකෝ එම පුළුවන්
web එකේ දාලා තියෙනවා නැත්නම් මේ කුරියකින් ගෙන්න ගන්න පුළුවන් පුතේ ඔයාලට ඒ ටික ඔක්කොම ඔයාලා තව විෂයන් වලට යනවා මේ ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම ගෙන්න ගන්න පුළුවන් ආසෙ හොඳේ පුතේ පොඩ්ඩක් කතා කරන්න අරම නම්බර් එකක් තියෙන්නේ අපේ මේ කවුද රජීවුනේ එයාට කතා කරන්න හොඳේ නම්බර් එක තියෙනෝනේ එකට කතා කරලා කුරියකින් ගෙන්න ගන්න පුළුවන් පුතේ පුතාලට ඔක්කොම හොඳේ ඒක ලේසි ඔයාලට එහෙම ගෙන්න ගන්න එක හොඳේ අපි තැපල් කරනවානේ ආ හරි හරි ආ ලස්සනයි පුතේ මෙන්න දිනුලි දිනුලි හරි ලස්සනයි මේ හරි නේද ඉවරයි නේද මේක ඇඳලා පුතේ අපි යමුද ඉස්සරහට ආ මෙන්න දැන් මෙන්න දැන් අපි කිකිලි ඇඳලා ඉවරයි හරි පුතේ ඔයාලා මේ කුරියකින් ගෙන්න ගා ඒක ලේසි ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට අපි කිකිලි ඇඳ දැන් පැටවු ටික අඳිනලා දැන් මාක් කර ගන්නවා දැන් අපි මෙතනින් අඳිනවා එක්කෙනෙක් මෙන්න අටේ ඉලක්කමක් ඔය එකක් ඇඳගත්තා මෙයා බිම බලන් ඉන්නවනේ මේ තව එක්කෙනෙක් ඇඳගත්තා අපි මෙතන දෙන්නයි මෙතන පාළු වෙනවා මෙතන දෙන්නයි හතර දෙනෙක් මේ විදිහට මාක් කර ගන්න නත්තල් උත්සවේ ලස්සන පින්තූර ටික කපලා එහෙම අලව ගන්න ඕන අපි නත්තල් සුබ පැඳුම් පතකුත් හදනවා ඒකට සූදානමින් ඉන්න පුතාලා චාමරසර්ගේ හැම ඔය අපේ ගණිත ප්‍රශ්න පත්‍රෙම කුරියකින් ගෙන්න ගන්න ඒ වගේ ඔකත් ගෙන්න ගන්න පුතේ හරි දැන් මේ ටික මාක් කරගත්තනේ තව මෙතනට වෙලාව අවශ්‍යද පුතේ ඉස්සරහට යන්නද මෙන්න බලන්න ඊළඟට කරන්න වැඩි මෙන්න බලන්න කුකුල් පැටි එක ඇඳගත්තා මේක මෙහෙම ඇඳගත්ත මෙන්න මේ අටේ ඉලක්ක මේ මෙන්න බලන්න කුකුල් පැටි එක ඇඳ ආ ඇඳගම් බලන්න ලස්සන කුකුල් පැටි Sir, oh putih. Sir, mage nangdi me para shishat liwa. Ah, hema de. Oh, sir. Me honda te karada putih. Amaru de. Lesi kiwa de. Ah, honda ya honda ya putih ha. Dan nangi citra te karani te angin ni. Oh, sir. Ha. Enak ya, tergila de te hati hai tiga ni. නංගිට කියන සෙනසුරාදා තියෙනවා කියලා පහමාර අලුත් හැය පටන් ගන්න හොඳේ යාළුවන්ටත් කියන කියන හා සර් හා හරි මෙන්න මේ විදිහට තමයි කිකිලිය මෙහෙම ඉන්නවා පැටියා මෙතන ඉන්නවා මම ඒක ලොකු කරලා පෙන්නන්න උන්දිය තමයි මෙන්න මේ විදිහට මම ඇඳලා අර අටේ ඉලක්කම වගේ එක කුකුල් පැටිය බවට පත් කරනවා
මෙන්න තව කී දෙන්නෙක් ඇන්ද මේ විදියට අර ඇඳපු ඒවා කුකුල් පැටව කරනවා මොනවාරි තේරෙන්නේ නැත්නම් දුවේ මගෙන් අහන්න පුතේ අහන්න මේ මෙයාලගේ හොටවල් බොහොම චූටි නිකන් හුරු බුහුටි බෝල හරි හුරතල් බවක් තියෙනවා මේ මූණු වල නේද ඒ වගේ තමයි නේ පුංචි කාලේ කුකුල් පැටව හරි ලස්සනයි බෝල ගෙඩි වගේ මෙහෙම නේ පෙඳේ එහෙම චුට්ටයි තියෙන්නේ නේද මෙන්න අනිත් එක්කෙනත් ඇඳගත්ත දැන්. දැන් කුකුල් පැටව හතර දෙනාම අපි දැන් ඇඳ ගන්නු මේ විදිහට. පුළුවන් හැමෝම කැමරා ඔන් කරගන්න මට ගැටලුවක් තියෙනවා නම් පුතේ කියන්න කොහේ හරි තේරුම් නැත්නම් මං ආපහු පුතාලට පෙන්නන්නම් ඒ තැන මේ බලන්න කුකුල් පැටව ටික ලොකු කරලා පෙන්නනවා මං ආපහු මේ මේ අර යාගේ කකුල් වල බොහොම බලන්න එක බොහොම අර යාලගේ ඇඟිලි හරි වෙනස් මේ විදිහට තමයි තියෙන්නේ දැන් අපේ මූලික පියවර ඉවරයි ප්‍රධාන දේ අපි ඇඳගෙන ඉවරයි කිකිලිය සහ පැටව දැන් අපිට තියෙන පසුබිම ඇඳ ගන්න ඊළඟ බලන්න ඇඳපු හැටි ඉස්සලාම කරේ කොක්කු කිකිලි ඇඳගත්තා බෝල ටිකක් ඇඳගත්තා මේ මෙයා පාත් වෙලා ඉන්නවා මෙයා හිටගෙන ඉන්නවා මෙයා මෙහෙ මෙහෙම ඇඳගත්තා ඇඳගෙන එයාට මොකක්ද දැනද කරේ මෙන්න බලන්න එක්කෙනෙක් ඇඳගත්තා මේ විදිහට තව එක්කෙනෙක් ඇඳගත්තා මේ විදිහට
තවය කෙනෙක් අරගත්ත මේ ඇඳල ඉවරුණා මට කියන්න. ඉවරයි සර්. අනිත් අයත් ඉවරද? මම තා විනාඩි 51යි. තා විනාඩි 2ක් දුන්නොත් ඇද්ද? මේ විදිහට Google පැටවට ටික ලොකු කරලා බලන්න පුළුවන්. නේ. මොන ලොකු කරලා ඇන් ටිකක් තියෙනවා. දැන් ඒ Google පැටව නිකන් එක අපි දැන් අඳින්නේ නැහැ. එකම දිහා බලන් ඉන්නවා වගේ නෙමෙයි. අහුලගෙන කනවා නේද? එයාලගේ ඉරියව් නේ බලන්න. නැමිලා ඉන්නවා බිමට. හිටගෙන ඉන්නවා. ඉරියව් වෙනස්. Excuse me sir. ඔපුතේ සර් ලබන ඉරිද 25 වෙනිදා ක්ලාස් 3යිද සර්? ලබන ඉරිද 25 වෙනිදා වෙනුවට පුතේ අපි වෙන දවසක් දැව ඔයගොල්ලොත් එහෙම යන්න ඕනේ නැතිනේ නේද? අපි ඒ වෙනුවට නිවාඩු දුන්නම උදේක දාමු අමතර පන්තියක්. කමක් නැද්ද? කමක් නැහැ සර්. ඔව් අපි මම ඒක දාන්නම් ගෲප් එකට. දැන් අපි නිවාඩු දෙන දවසේම 5 වෙනිදා උදේට දාමු. රයිට්. සිකුරාදා ඔ සිකුරාදා උදේට කරමු. සිකුරාදා උදේට කරලා අපි නත්තල් දවසේ නිවාඩුවක් ගමු. මොකද ඕගොල්ලන්ගේ දෙමව්පියොත් එක්ක ඕගොල්ලන්ටත් කොහේ හරි එහෙම යන්න ඕනේ. දෙමව්පියන්ටත් නිවාඩුනේ ඕගොල්ලන්ගේ. ඒක නිසා ඕගොල්ලන්ටත් පොඩි නිවාඩුවක් ඕන නිසා අපි වේලාසනින් කරලා නත්තල්ට නිවාඩු දෙන්නම්. හොඳේ. හරි. එහෙම කරමු. I thank you sir. හරි. පුතාලට පුළුවන් ද මට චිත්‍ර ටික මේ අපේ ඔන්ලයින් ප්‍රදර්ශනයේ මට හදා ගන්න ඕනේ පුතේ. මේ ලස්සනට ඒක මේ ඒක හින්දා මේ පුතාලට ඉතයි මට එවන්න පුළුවන් ද? හොඳම චිත්‍ර පහක් හැමෝම එවන්න පුළුවන් ද? ඔයාලා පින්තූරෙත් එක මට සඳුද වගේ වෙනකොට සඳුද නෙමෙයි අඟහරුවාද සඳුද අඟහරුවාද වගේ වෙනකොට එවන්න පුළුවන් ද පුතේ? පුළුවන් සර්. එවන්න හැමෝම. ඉවරයිද පුතාලා? මෙතනට ඇඳලා ඉවර ඇති. මම ඊළඟ කොටසට යන. දැන් අපි පසුබිම අඳින්න යන්නේ. ඒක හරිම ලේසි වැඩක්. මෙන්න බලන්නකෝ පසුබිම. අන්න. මොකද කරේ? මෙහෙම අපි දන්නවා මේ ඉන්න කිකිලිය ඉන්නේ පෙරබිමේනේ. මෙන්න පෙරබිම ඇඳ මේ විදිහට ඉරක් ගහන. ඇඳලා මේ හරිය ඒ අහුලගෙන කනවා වගේ පොඩි මොනවා හරි මේ නේද ඇට ටිකක් දැම්මා. ඊට පස්සේ අපේ සුපුරුදු පරිදි අර ගස් සෙට් එක දානවා මේ විදිහට. ගස් ටික මේ විදිහට දානවා ලස්සනට ගසීක. මොකද මේවා ලස්සනට කළු පාට, තද කළ පාට, ලා කළ පාට, කහ පාට, සුදු පාටින් පාට කරන්න එපා. නේද? ඊට පස්සේ අපි ඉගෙන ගත්ත ගස් අඳින හැටි ලොකු ගස්. මෙන්න ඒවත් දාගත්තා. දැන් අපේ චිත්‍රේ භාගයක් ඉවරයි වැඩ. ප්‍රධානීට වගේම පසුබිම තියෙන දේවල් වලට මූලිකත්වය දෙන්න ඕනේ. ඒවා එහෙම මෙහෙම ඇඳලා දාන්න එපා. දැන් සමහරු කන්දක් අඳින්නේ කොහොම මහා කඳු ගොඩක් අඳිනව ලොකු කඳු. මේ වඳින්න
තේරුම් නැත්තනක් තියෙනවා නම් අහන්න. දැන් ඒ ටික අපිට ඇඳට පස්සේ අපිට පුළුවන් මේ විදියට ඈත. දැන් මේ විදියට ඇඳට පස්සේ මේ ඈත තව තියෙන මේවා පාළු බව මේවා නිකම්ම නිල් පාට ගෑම කැතයි. අහස නිල් පාට ගෑම කැතයි. මොකද කරන්නේ? මෙන්න දඬු වැටක් දානවා. මෙන්න දඬු වැටක් දාලා ගමරාල්ලගේ ලෝලු කොරටුව තියෙනවා ඈති. ඒ ලෝලු පේන්නේ නැහැ. පඹයව පේනවා ඈති. පඹයවත් දාගත්තා. මෙන්න ඈතින් කඳු වලල්ලක් තියෙනවා ත්‍රිපාදෙත් ඈතින් පේනවා. ලස්සනට ඇඳගත්ත ත්‍රිපාදි. ඒවා ඈතින් බලන්න ඈත පේන හැටි පර්යාවලෝකණය. ළඟින් තියෙන දේ විශාලවත් ඈතින් තියෙන දේ කුඩාවට දැක්වීමට අපි කියනවා පර්යාවලෝකණය කියලා. ඒ නිසා සමහරු ඉන්නවා මේවා පොඩියට ඇඳලා මහා කඳු තඩි කඳු දානවා මෙහෙම. ඒවා කැතයි. එහෙම දාන්නේ නැහැ. හෝම් පිට්ටු වගේ කඳු දානවා. මෙහෙම 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 මෙහෙම. එහෙම කඳු දාන්නේ නැහැ කවුරුවත්. හරි? ලස්සනට මෙන්න ගමරාළගේ හේන තියෙනවා ඈතින් ඊට ඈතින් ලස්සන කඳු වලල්ලක් තියෙනවා ත්‍රිපාදෙත් මෙහෙම තියෙනවා හිමින් කලබල නැතුව අඳින්න. සර් මට කවක් අඳින හැටි තේරෙන්නේ නැහැ. මම අලුතෙන් ලොග් වුණේ. හරි. මම පුතාට මොකද පුතේ තේරෙන්නේ මුලින් ඉඳන්ම තේරුන්නේ නැද්ද? මුලින් ඉඳන්ම හිටියේ නැද්ද පුතා? නෑ සර් මම ගිය සතියේ ඉඳන් ලොග් වුණේ. දැන් පුතාට අද මේක ඉන්න බැරුණාද? මේ මෙතන මේ ටික. ගහක් අඳින හැටි දන්නේ නැහැ. ඔව් සර්. පුතේ අපේ මේ රෙකෝඩින් ටික බැලුවේ නැද්ද? බැලුවා සර්. රෙකෝඩින් වල තියෙන පුතේ මුල්ම පාඩම් වල තියෙන පුතේ මේ ගස් හඳින හැටි, අපි ගල් උඩ ගස් ඇඳලා පාට කරා, දියැලක් ඇඳලා ඇති. ඒ ටික බලන්න පුතේ ඔක්කොම. ආ සර්. ඔව් ඒ ටික බලන්නකෝ. ඒකේ අපි ඇඳලා තියෙන පුතේ ලස්සන ඉස්සලම ගහක් ඇඳපු හැටි ගන්නවා. ඊට පස්සේ ගස් කීපයක් එකතු වෙලා ලස්සන පසුබිමක් ඇඳලා ඇති. ඊට පස්සේ ලස්සන ගල් එහෙම පාට කරන හැටි කියලා දුන්නා. ඒව උඩින් මුල් එහෙම ආපු ඇවිල්ලා තියෙන ලස්සන තුරුලතා ගොමුවක් අඳින හැටි ඇති පුතේ රෙකෝඩින් එක. ඊට පස්සේ ඇති දියැලක් ලස්සනට ගලාගෙන එන එකක් ඇති. දියැලක් අඳිනවා ඇඳලා ඇති ඒ ගසුත් එක්කම. ඒ ටික බලන්න පුතේ රෙකෝඩින් ටික. හොඳේ ඒ ටික තියෙනවා. හොඳේ හොඳයි සර්. ඔව් මොනවා හරි එහෙම කරගන්න බැරුණොත් මට කෝල් එකක් දෙන්න ආපහු. හොඳයි සර්. හරි. හදිසියවත් එහෙම බැරිුණ පුතේ. අර දැන් මං හයේ ළමයින්ට පටන් ගන්නවානේ අලුත් පන්තිය. එතකොට පොඩ්ඩක් ලොග් වෙන්න. එහෙම වුණොත් මේ ගස් අඳින ඒ ගස් ටික අඳින දවසට මං ඔයාව ලොග් මේ සම්බන්ධ කරගන්නම් එකට. හොඳේ. හොඳයි සර්. ඔව් හරි.
kalabala wenna epa kaale thiyenawa ada paata karanne ne e nisa labana sathi api meka lassanta paata karanne me tika lassanta himin anda ganna kalabala wenna epa ekinda api ada dawasata mechcharai karanne e nisa himin andinna kalabala wenna nathi Tapi bagi gatalu tino namun hari ahan na. Nelly tapi tiap hari hundre pahedili nih, tapi rata rata gatalu waktu nih hundre pahedili nih, mami gana nih wa. Oh hari putih hari. Laksini, dua teruna nih, teman-teman ugan nih ya, Pak? Teruna mas. Udah lakunu dunna deh laksini, di bahagia itu? Dunna sir. Ah, kiyo deh lakunu, dunnya nih tam? Asu hatrai. Asu hatrai, boh mandai. Oya ada wedding mana lakunu, tapi inna ada? Citra udah wedding lakunu gak tuai? Oh sir, mama panti ya deh nih ya. Ah, ah, ah. Ilang a sere anuak gan non, deng nih manghane lakunu me. Citra wal tuh atwadi wedding gak tuh inno ada section nih ke? Ikenek kini sir. Right hari. Eh, deng ilangga sare putih ilangga wibahagi di tunggini wara ke di lakunu anu paha citra gan usaha gan na. Itu kalo price ke gan na puluang onde? Hari sir. Dekay mereka tuh tamai putih. Ikenya making aduna ke lab dukpe nih pa ilangga sare lakun tikal lagan. තවමත් මේ විභාගේ නොතිබුණා නම් මේ දරුව මං අර පේපර් සෙට් එකක් එවලා ඇති ඔයගොල්ලන්ට උතුරු මැද පළාත් වයඹ පළාත් දකුණු පළාත් ඒ වගේම තව තවත් ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරලා දිනවා ඒ ටික විභාගෙට ඉස්සෙල්ලා යනකොට හොඳට බලාගෙන යන්න ඊළඟට හොඳ චිත්‍ර මලක් සහ කොළයක් ඊළඟට කුරුළු හැඩයක් ඒ වගේ ආවොත් අඳින්න ලස්සනට ඔය කියලා දුන්නේවා අම්මා මාව දොයි කරන හදු පැටියගේ ඒ වোন දෙයක් ඇඳලා ලස්සනට තියන්න ලකුණු අනිවාර්යෙන්ම අනුවත් සියත් අතර ගානක් එනවම තමයි.
දැන් මෙහෙමයි පුතේ මම ලබන සතියේ මේක පැස්ටල් වලින් තමයි පැස්ටල් නෙමෙයි වෝටර් කලර් වලින් තමයි පාට කරන්න හිතාගෙන ඉන්නේ හේතුව දැන් පුතාලට මේ වෝටර් කලර්ස් වලට දැන් ටික ටික හුරු කර ගන්න ඕනේ දැන් පොලාට ටික ටික පුළුවන් පැස්ටල් වලින් මම දැන් පොඩ පොඩ ඈත් වෙනවා ඒකින්ද මේක පාට කරන්නේ වෝටර් කලර්ස් වලින් වෝටර් කලර්ස් නැති දරුව විතරක් පැස්ටල් වලින් පාට කරන්න වෝටර් කලර්ස් තියෙන දරුව ලස්සනට වෝටර් කලර්ස් වලින් පාට කරන්න ෂේඩ් කර කර පාට කරමු හරි බොහොම හොඳයි පුතේ මම බලන්න යගමු ඊළඟට මේ පැස්ටල් කරන දරුවෝ වටේ අවුට්ලයින් කරගන්න ජෙල් පෙන් එකකින් මොකද පැස්ටල් ගෑවට පස්සේ ජෙල් පෙන් එක ඇඳෙන්නේ නැහැ වෝටර් කලර්ස් කරන දරුවෝ ජෙල් පෙන් එකකින් වටේ ඇඳින්න අවශ්‍ය නැහැ ඒවා අපිට පුළුවන් වර්ණ වලින්ම මතු කරගන්න තව විනාඩි 5ක් විතර කාලයක් දෙන්නම් පුතාලා ඉවර කරන්න ඇඳපු ටික මට පෙන්වන්න පුළුවන් පස්සේ රයිට් දැන් සමහර දරුවෙකුට හිතෙන්න පුළුවන් අනේ මට ඇඳ ගන්න බැරි වුණා මේ මට තාම කිකිලි විතරයි ඇඳ ගන්න පුළුවන් උනේ සර් බණීත් දැනති කියලා මෙතනින් යන්න එපා අයින් වෙන්න එපා හරි ඒකට කමක් නැහැ අපිට ඇඳ මට ඇඳ ගන්න පුළුවන් උනේ කිකිලි විතරයි කිකිලිගේ ඔළුව විතරයි කමක් නැහැ ඒ ටික පෙන්වන්න මට රයිට් ඒකට කමක් නැහැ මම කවදාවත් ඒකට මුකුත් කියන්නේ නැහැ උත්සාහ ගන්න ඊළඟ සැරේ ඉවර කරන්න මට ඕන වැඩ කළාද කියලා බලන්න එහෙම නැතුව මේ මෙතනින් ගැලවිලා යන්න එපා හරි හරි ඇඳපු චිත්‍ර ටික මට පෙන්වන්න සූදානම් කරගන්න පුතේ රයිට් අඳින්න බැරි වුණාට කමක් නැහැ
හොඳයි. දැන් මට පෙන්වන්න බලන්න නෙලිත ෂා. හරිම ලස්සනයිනේ. බලන්න කොච්චර ලස්සනද කියලා නෙලිත. හොඳයි. මේ බලන්නකෝ විහාන් බොහොම ලස්සනයි. යුනිට් හරිම ලස්සනයි. කෝ යුනිට් බොහොම ලස්සනයි ආ. දුරංගි ගොඩක්ම ලස්සනයි පුතේ. සෙසඳි ගොඩක් ලස්සනයි. ආ පන්කජ හොඳයි. තව ටිකක් කුකුල් පැටව ටිකක් අඳින පුතේ පාළු බවක් තියෙන හින්දා. දිනුලි ලස්සනයි පුතේ. සෙනුති කෝබලන් ෂා හරිම ලස්සනයි. හොඳයි. ඊළඟට ආර්චන ආ හොඳයි. මහිරු ලස්සනයි. ජනිරු ආ ජනිරු කොහමද ලස්සනයි චිත්‍රේ. හොඳයි ගොඩක් ලස්සනයි. ඊළඟට ලසිනි හොඳයි කොබලන්න හොඳයි හොඳයි ලස්සනයි. හරි හොඳට තියෙනවා යුනිට් බොහොම හොඳයි. කො අනිත් අය කව නෙලිත හොඳයි පෙන්නුවා මට විහාන් පෙන්නුවා. ජනුලි හරි පෙන්නුවා නේද. උදිල උදිල කොබලන උදිල පුතේ ආ හොඳයි. ඊටු ටිකක් අඳින්න හොඳයි ලස්සනයි. ආර්චන පෙන්නුවා නේ පුතේ මට. ආර්චන පෙන්නුවා නේ චිත්‍රේ. ඔව් සර්. හරි. තව කාටද මට චිත්‍ර පෙන්වන්න බැරුනේ නම කියන්න බැරිුණා කියලා මම එයාට බලන්න. කාට හරි නමක් බැරිුණ කෙනෙක් බලන්න චිත්‍ර පෙන්වන්න බැරි වෙච්ච දරුවේ නෑ නේද. හොඳයි. තව ඉන්නවද චිත්‍ර පෙන්වන්න කැමැත්තෙන් කවුරු හරි. හා හරි. දැන් අද මගේ පුතාලට කියලා දුන්න පාඩම හොඳට තේරුණාද? නත්තල් උත්සවය හොඳට තේරුණාද? හරි. ආ ඊළඟට හොඳයි. කෝ බලන්න දැන් නංගිලාගේ චිත්‍ර නංගිල මල්ලි ලැඳපු චිත්‍රත් පෙන්වන්න බලන්න. දැන් ඔය කට්ටියගේ නංගිල මල්ලි ලැඳපු කෝ බලන්න. ආ නෑ නේද? එහෙම තියෙනවද? නෑ. හරි. කමක් නෑ. ඊළඟට නත්තල් උත්සවය හොඳට තේරුණා නේද? මොනවද ගැටලුවක් නෑ නේද? හොඳට තේරුණා සර්. හරි. එතකොට මට කියන්න අද කියලා දුන්න සිකිලි සහ පැටව් ඒ පාඩමේ මොන හරි ගැටලුවක් තියෙන තැනක් තිබුණාද? මම පින්තූරේ දාන්නම් ඔයගලන්ට. හොඳේ. එවන්න. හරි. ලබන සතියේ පාට කරන්න වෝටර් කලර්ස් තියනයි. වෝටර් කලර්ස් ටික සූදානම් කරලා තියාගන්න. ඇපල් පින්සල් ඒ ටික ඔක්කොම වතුර ඒවා තියාගන්න. පැස්ටල් තියෙන දරුව පැස්ටල් ටික අරගෙන තියාගන්න. සාමාන්‍ය පැස්ටල් 18කට වැඩි පෙට්ටියක් තියෙනවා. නිතරම ලස්සන පාට කරන්න පුළුවන්. පැස්ටල් වලට යන්න එපා. දැන් වෝටර් කලර්ස් වලටම හුරු වෙන්න බලමු ටික ටික. හොඳේ. බැරිම දරුව කමන්නේ පැස්ටල් වලින් කරන්න. හරි. එමනම් සර් ගිහිල්ලා එන්නද? හරි. හරි. එනම් පුතේ බුදු සරණයි. ආයිබෝවන්. ලබන සතිය හම්බ වෙමු. අපි ලබන සතියේ වේලා සරින් දවසක් කරනවා. මොකද නත්තල් වලට නිවාඩු දෙන්න ඕන නිසා. මං සිකුරාදා බ්‍රහස්පතිද නිවාඩු දුන්නම සිකුරාදා උදේ පන්තිය කරනවා. හොඳේ. හරි. දාන්නම් ඔයාලා ගෲප් එකට. හොඳේ. හරි. තාම මොන හරි ගැටලු තියෙනවද පුතේ අහන්න? නෑනේ. හරි. එහෙනම් සර් ගිහිල්ලා එන්නම්. බුදු සරණයි. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. හරි.